ඔයාට හරි ඔය අඳුරන කාට හරි කවදාහරි ෆිට් එකක් ඇවිල්ලා තියෙනවද? සිහි නැති වෙලා නහය කටින් සෙම දාගෙන ඇඟ ගැහිලා මෙන්න මේ වගේ අමාරු වෙලා තියෙනවද? ඉතින් ඔයාගේ මොලේ මේ ස්නායු සැල් වලින් හැදිච්ච සංකීර්ණ පරිපථයක් වගේ එකක්. මේකේ විවිධ ඉලෙක්ට්‍රොනික සංඥා රසායනික සංඥා වලින් මේ ස්නායු සැල් අතර පණිවිඩ හුවමාරු වෙනවා. විවිධ හේතු නිසා මෙන්න මේ මොලේ මේ තියෙන රසායනික ද්‍රව්‍ය කියන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් උදාහරණ විදිහට ඩෝපමින්, ගැබා, ග්ලූටමේට් වගේ රසායනික ද්‍රව්‍යවල අසමතුලිතතාවක් වුණාම මෙන්න මේ ස්නායු සෛල එක එක අයට ඕන විදිහට ඒගොල්ලෝ වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ මේ ස්නායු සෛල පිස්සුනට හැන්න ගන්නවා. ඉතින් අන්න එහෙම වුණාම හරියට මේ මොලේ සංඥා හරියට ගමන් කරන්නේ නැති වුණාම තමයි මේ ෆිට්ස් එන්නේ. ඉතින් මේ ෆිට් එකක් එනකොට මුළු ඇඟම එහෙම නැත්නම් ඇඟේ එක තැනක් පාලනය කරගන්න බැරි විදිහට ගැහිලා ඇස් උඩ ගිහිල්ලා නහයෙන් කටින් සෙම දාගෙන සිහිය නැති වෙලා මලමුත්‍ර පහ වෙනවා වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්. ඒ වගේම සමහර අයට මේ මුකුත් නැතුව ඔහේ බලාගත්තත් බලාගෙන ඉන්නවා, ඒ වෙලාවට ගන්සුවන් දැනෙනවා වගේ ලක්ෂණත් එන්න පුළුවන්. ඉතින් මේ ෆිට්ස් ඇති වෙන හේතු ගොඩක් තියෙනවා. හිසට ඇති වෙන අනතුරු, මොලේ ඇති වෙන ආසාදන, ඒ වගේම මොලේ ලේ කැටියක් හිදවීමෙන් නැති වෙන ආඝාත, එහෙම නැත්නම් ස්ට්‍රෝක් කියන තත්ත්ව, එහෙම නැත්නම් ආරෙනුත් මේක එන්න පුළුවන්. මේ ෆිට්ස් ඇති වෙන හේතු හොයාගන්න අපිට ආසාදන හොයාගන්න ලේ පරීක්ෂණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොලේ වෙන සාමාන්‍යතා හොයාගන්න CT ස්කෑන්, MRI ස්කෑන් වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තව පරීක්ෂණයක් තියෙනවා EEG පරීක්ෂණය කියලා. මේකෙන් කරන්නේ ඔයාගේ ස්නායු හරියට වැඩ කරනවද කියලා බලන එක. ෆිට්ස් ඇති වෙන්න හරියටම හේතුව හොයාගෙන ඒකට නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් මේ ෆිට්ස් ඇති වෙන එක පාලනය කරන්න පුළුවන්. ඔයා ළඟ ඉන්න එක්කෙනට ෆිට් එකක් ආවොත් ඔයා මොකද කරන්නේ? පළවෙනි එක තමයි කලබල වෙන්න එපා. ඒ වගේම ඒ ෆිට් එක ඇති වෙච්ච පුද්ගලයාගේ වටේ මොන හරි අනතුරු වෙන්න පුළුවන් දේවල් තියෙනවා මහා මේවා අයින් කරන්න. ඒ වගේම එයා බිම දිගා කරවල වම් මැලේට හරවන්න. ඉතින් මෙන්න මේ වම් මැලේට හැරෙවම ඒ පුද්ගලයාගේ කෙල සෙම වගේ දේවල් එයාගේ පිනහළු වලට ඇතුළු වෙන එක වළකිනවා. ඉතින් වැදගත්ම දේ තමයි අර යකඩයක් දෙන එකවත්, එහෙම නැත්නම් අර දතකට පුට්ටු වෙන එක වළක්වන්න කටට මොන හරි දාන එකවත් කරන්නම් එපා. ඒ වගේම තමයි ඒ පුද්ගලයා ගැහෙන එක බලෙන් නවත්තන්න හදන්න එපා. ඉතින් මේ ෆිට් එක විනාඩි 5කට වඩා වැඩි කාලයක් තියෙනවා නම්, ඒ පුද්ගලයා ගර්භණී කාන්තාවක් හරි දිවෙඩියාව තියෙන පුද්ගලයෙක් නම් පහම වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත්. දිවෙඩියාව තියෙන පුද්ගලයන්ගේ ඇඟේ සීනි මට්ටම එකපාරට අඩු වෙලා මේ ෆිට්ස් එන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඒ පුද්ගලයා මැරෙන්නුනත් පුළුවන්. ඔයා නිතර නිතර ෆිට්ස් එන කෙනෙක් නම් මේ ෆිට්ස් එන එක අඩු කරගන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? පළවෙනි එක තමයි ඔයාගේ වෛද්‍යවරයා ලබා දීලා තියෙන ඒ බෙහෙත් ටික හරියටම ඒ විදිහට ගන්න. දෙවෙනි එක තමයි ෆිට්ස් එන්න බලපාන නිින්ද අඩුකම, මානසික ආතතිය, මත්ද්‍රව්‍ය වගේ දේවල් පුළුවන් තරම් අඩු කරන්න. ඒ වගේම තමයි හොඳට වතුර බොන එක, නිවැරදි සම්බල ආහාර වේලක් ගන්න එක, එපතා ව්‍යායාම කරන එකත් ගොඩක් වැදගත්. ඔයාටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.